දිනුම රටට එක්ව පෙරට යන තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ නවසන්ධානයේ සංවිධානක රැලිය බදුල්ල නගරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකින් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයට එන ජනාධිපතිවරණයේදී අපි මොනවාද කළ යුත්තේ? සාධනීය පිළිතුරු ලබා දෙනවා. නිකන් බොරුවට දුවන්නන් වාලෙක් කෙටෙල දෙන දිව්වා වගේ දුවන්නේ නැතුව රට වෙනුවෙන් ගන්න ඕන තීන්දුව ඒ අවස්ථාවේදී අපි ලබා දෙන. ඒ වගේම තමයි මේ රට ආර්ථික අගාධයකට පත් වුණු අවස්ථාවේදී වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති පදවියට පත් කරගත්තා. එතුමාට දුන්න කාර්යභාරය එතුමා ඉෂ්ට කළා තියෙනවා. දැන් ඔය බය නැහැ කියන උදවිය හුඟක් අය එදා අර අරගලකාරයව ආවම ගැහි ගැහි හිටියේ, වෙවුල වෙවුල හිටියේ හුඟක් අය. මේ මන්ත්‍රීතුමල්ලත් එහෙමයි. ඒ සියලු දෙනාගේම ජීවිත ආරක්ෂාව ලබා දුන්නේ පාර්ලිමේන්තුව ගිනි තියන්න එනකොට බය නැතුව තීරණය ගත්තා. ඒ නිසා තමයි අද අපිට මේ දේශපාලන වේදිකාවකට ඇවිල්ලා මෙහෙම කතා කරන්න හයියක් ලැබුණේ. ඒක නිසා නැත්තම් අපිත් වලපල්ලි, මේ ඔක්කොම වලපල්ලි. දැන් ආය දෙසරයක් හිතන්න දෙයක් නැහැ. ජයග්‍රහණය සිකුරුයි, ජේවීපී එක අතු ගෑවිලා ගිහිලා තියෙනවා, සජබ අතු ගෑවිලා ගිහිලා තියෙනවා. මේ රේසකේදී ඒ දෙගොල්ලන්ට අපිට කිට්ටු වෙන්නවත් පුළුවන් කමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ පත් කරනකොට මොකද්ද කිව්වේ? නිර්පාක්ෂික දේශපාලනය නොකරපු කෙනෙක්ව ජනාධිපති කරන්න ඕනේ කියලා උගත් අයගේ අටමගලක් අටවගෙන වියත් මග, මං එකට කියන්නේ අටමගලය කියලා. වියත්මගත් එක්ක ජනාධිපති වෙලා අවුරුද්දකට වඩා ඉඳ හම්බුන්නේ. ඉස්සල්ලාම අපේ පොර ටිකට ගෙලියා, ඊළඟට අපිට ගෙලියා, පක්ෂයට ගෙලියා, ඉවරට ඉවර කෙරුවෝ. අද වියත්මක අවසන්, වියත්මගේ කෙලි කාර්යෝ ගිහිල්ලා සජබේ වාඩි වෙලා ඉන්න. ලැජ්ජ නැද්ද? තවත් පක්ෂකට ගිහිල්ලා හිඟා කන්න වෙන පිළිල්ලක අපි ගියොත් නැවත සැරයක් අගහිකකම්, නැවත සැරයක් පෙට්‍රල් ලිංගයක්. ඒ නිසා මේ මාර්ගය තෝරා ගැනීමට අපි මේ නව සන්ධානය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරනවා. අපි ඒ සඳහා උදව් කරනවා. වේදිකාවල ඉන්න අතරය ගිහිල්ලා ප්‍රවෘත්ති බලනකොට ජනාධිපති අපේක්ෂකයෝ. දැන් මේ රැස්වීමේ කිසිම ජනාධිපති අපේක්ෂකෙක් නැහැ නේද? දැන්ත අපි කවුරුත් හිතලා නැහැ නේද ඉල්ලන්නේ? නැහැ. ජනාධිපති අපේක්ෂකයෝ කියලා කියාගෙන රටවට යන රැස්වීම තියෙන සෑම රැස්වීමකටම වඩා දෙවන්ත ජනකායක් එක් රැස් කරපු රැස්වීම තමයි මේ රැස්වීම කියන එක මම කියන්න ඕනේ. එහෙනම් අපි කොහටද යන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ නව සන්ධානයේ යන්නේ රට රකින්න, රට ඉස්සරහට ගෙනියන ජනාධිපතිවරයේ ඊළඟ ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරවීම සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර වෙලාවට බුදියගෙන ඉන්නවා. ඉතිහාසයේත් එම් බුදියගෙන හිටිය අවස්ථා තිබුණා. ඒ වගේම අපි බුදියන් ඉන්නකොට සමහර හිතුවා අපිව අතුගාලා දාන්න පුළුවන් කියලා හිතුවා. හැබැයි අපි අද වර්තමාන සභාපති නිමල් සිරිපාසිල්ල මැතිතුමත් එක්ක ඒ නැගිටවන්න බෑ කියපු, ඒ අතු ගන්න බලාගෙන හිටපු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි නැගිටවනවා. අපි සන්ධානයක් විදියට ඉදිරි ජනාධිපතිවරණේ අපි තෝරන්නේ ඔලු ගෙඩියක් නෙමෙයි, අපි තෝරන්නේ රට දිනවන වැඩපිළිවෙලක්. ඉදිරි සති දෙක තුල ඇතුළත අපි අපේ අපේක්ෂකයා මේ රටේ ජනතාවට කියනවා විතරක් නෙමෙයි, කියලා දිනවන වෙලෙත් අපි කරනවා. ඊළඟ ජනගංග අපි ගලන්නේ මීටත් වැඩිය දෙවන්ත විදියට අපේ ජනාධිපති අපේක්ෂකයා හඳුන්වලා දෙන ඒ ජන රැලියේ කියන එක ඔබට අපි කියනවා. වගේම අපි පරදිනෙක් කෙනෙක් නෙවෙයි ගේන්න සහෝදරයා. අපි එදා ඉඳලා ගත්ත හැම තීන්දුවක්ම නිවැරදි. අපි හෙට ගන්නෙත් නිවැරදි තීන්දුව. අපි ගේන ජනාධිපති අපේක්ෂක තමයි මේ රටේ නියත ජනාධිපති. ළඟ අයයි වරදින්න කිසිම දෙයක් නැහැ. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම තමයි බැලුවේ. හැබැයි මේ සැරේ ජනාධිපතිවරණේ පිටකවරේ බලන්නේ. අපි පිටකවරේ බලලා ඡන්දය දුන්නා. අපි මේ ජනාධිපතිවරණේ පිටකවරේ බලන්නේ. පොත හොඳට කියවන මිනිහෙකුට තමයි ජනාධිපතිකම දෙන්නේ. පාර්ලිමේන්තුවේදී ඊයේ පෙරේද කියනවා මේ සජඹේ වුන් වගේ අපි ඡන්දේ කල් දානවා, කල් දානවා. මං කිව්වා ඊට පස්සේ කතාවේදී උඹලා ගාව ඉන්නකන් ජනාධිපති පෙරදි. 99 පෙරදුනා, 95 පෙරදුනා, 2005 පෙරදුනා, 2010 පොන්සේකා පෙරදුනා, 2015 යන්තම් මෛත්‍රී දාපු වින්දර අපේ එකෙක් ඉඳා ඌ යන්තම් දිනුවා. ඊට පස්සේ 2019 සජියා දැම්මා, සජියා පෙරදි. බලාගෙන මං කිව්වා උඹලා ගාව ඉන්නකන් රනිල්ට බස්ත බාල්දුව තමයි තිබ්බේ. ඇයි 37 නායකයා යනතන පරාදයි. ඒ වගේම කවුද? ලස්මන් කිරියල්ලයා, අපේ අම්මා, මරු බඩු ටිකක්. ඔවුන්ගේ මස්තේ තමයි පහුගිය කාලේ රනිල්ට ගහලා තිබ්බේ. මං රනිල් මහත්තයාට කිව්වා, අද මං කිව්වා මයංගනේ දිස් සර් අපි ගාව ගෑවිලා ගියත් අගමැති වුණා ජනාධිපති වුණා.
කොහොමද වැඩේ? ඒ නිසා අපේ ඉන්න ටීම් එකේ වාසනා මහිමේ තියෙනවා. ඕනම කෙනෙකුට එන්න කියන්න හැප්පෙන්න මේ දිස්ත්‍රික්කේ නම් පුතේ අපිත් එක්ක හැප්පෙන්න බෑ අපි දෙන්නත් එක්ක. දෙකම කොටයි දෙකම මහතයි උනාට වැඩේ දෙනවා.